ස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සාරනයමි නමස්කාරවවා දම්රුවනට සැමදා සදහාම සාරනයමි නමස්කාරවීවා සංගරුවනට සෙමදාමහා සංගසාරනයමි නමස්කාරවවා තුනුව දතිස්සාරන සාදුු අපට මීධර්මි කියාදීල අපව පැවිදි කළ අපගේ පින්වත් ලොකුස්වාමන් වහන්සේට අපගේ නමස්කාරය වීවා. මෙම පුුණන්නේ බොහොමිය වැඩ සිටින අවසර පින්වත් නායක ස්වාමින් වහන්සේ ඇතුළු පින්වත් ස්වාමින්න් වහසලගෙන් අවසර සිල්මෑනිවරුණි ශ්‍රද්ධාවන්ත පින්වතුනිි අපි වෙනදා බුදුසුවද වැඩසටහානි උදේවරු අපි කතා කල මුොනවද අනුස්සති භාවනා ගැන. දැ අද අනුස්සති අයටත තියෙන්නේ ආනපානසති එකට කාල අරගෙන බොහොම කියාදෙන්ට කරුණු ගොඩත්තියන වටින නිසා මම කල්පනා කලා කාලෙත්තුල නිසා ආනාපානසති අද හවස්වර්වි කරන්ටත් උදේවරුවේ ඊට අදාළම තවත් ලස්සන දහම්කාරණය අපි ඉගෙන ගම කියලා අද මේ කියා දෙෙන දේශනාවතියෙන්නේ අංගුත්‍රණකායි ඒකක නිපාති බොහොම ලස්සන කරුණක් අපිට පුදුම හිතනවා අපගේ ශාස්තෘූ බුදුරජාණන් වහන්සේ කොච්චර විශිෂ්ඨ ඥානයකින් මේ ජීවිතය අවබෝධ කරලද කියන්ට මනින්ට අපිට පුළුවන්කමක් නැහැ නමුත් අපේට තේරෙන මට්ටමින් ඒ කරුණු ගැන හිතද්ද අපිටත් මහා පැහැදීමක් ඇති වෙනු පිනතුනී සමහරවිටෝ බහල ඇති මේ මීට පෙරත් මම කියලත් ඇති ඒ තමයි මේ ලස්සන කාරණයක් තියෙනවා දේවතා සංයුක්ත ඒ තමයි දෙවිකෙනෙක් මේ හිීතක් එක කරගන්නට ගහිල්ල දෙවවිට ඇති විචි ප්‍රශ්න ඒතමයි මේ දෙවියෝ මේ ප්‍රශ්නත් එක්ක දෙවියෝ කල්පනා කරනු මේ ලෝකයේ අනන්තය දකින්න කවුද බුදුරජාණන් වහන්සේ භාග්‍රය තරණය කළේ කවුද බුදුරජාණන් වහන්සේ ඇතුළ ගැටයි පිට ගැටැයි විසිදන්ට දක්ෂ කවුද විසිෂට ඥානී නවබෝධ කළේ කවුද බුදුරජාණන් වහන්සේ අපි ඇවිල්ල කවු්ද ගැට ගාගෙන පැටලිචක්්ෂා එනේද තුරේ ශාස්තන් වහන්සගේ ධර්මය තුළ පිහිටල තමයි අපට මේක නිරවුල් කර ගැන්ටතිී සමහරයි මොකද වෙන්නේ පණ්ඩීතකමට වෙන අනතුරුත් තියන මොකද. බුදුරජාණන් වහන්සේ කියාදන ක්‍රමීට මේ ගැටලූ ලහාාගත්තොත් ලිහාාගන්න පුළුවන්. අපි අර ගැට ගහි්ච නූල් පන්ද අරගෙන මොකද කරන්නේ. අ කියාදෙන පොටිං අල්ලල් ෙහාගන්නට යන්නේ මොකද කරන්නේ අපි ක්‍රමීට කරන්ට යන අපිද මොකද වෙන්නේ පැටලිල්ලෙම් පැටලිල්ලට පත්ති. ම මේ දෙවෝ බුදුරජන්නෝ සිස්සර පැෙනී දලහනුව ස්වාමේණී භාග්‍යතුන් වහන්ස අර මේ සිත කැඳවගනයන්නේ කාවිසින්ද කියහන මොකදදහ සිත කැදවගනයන්නේ කාවිසිද. ඉර පස මේ දෙවහනුව ස්වාමිණි සිත ඇදගෙනයන්නේ කාවිසින්ද කියහු දෙවහනුව ස්වාමිණ මේ සිත වසගියට ගිය කාගේ වසගට දෙගෙන හැබෝ මොකත් දෙවි මේ සිත කැදවගෙන යන්නේ කාවිසිද මේ සිත ඇදගනයන්නේ කාවිසින්ද මේ සිත වසගට ගිය කා වසගට දහන. එතර මෙන්න මේ ගැටලුවට මේ දෙවියෝ කල්පනා කරනවා උත්තර දිවිය හැක්කේ නිවරදිව කාටද. ශාස්තුන් වහන් සිටමයි. ශාස්තුන් ව සිටමයි. බැලූ බැල්මට අපිට හිතෙනවා යික ලොකු ප්‍රශ්නයක් ය කියලන අපිට හිතේව. නමුත් ලෝකෙ දිහා බලදි අපිට පේනුව නෑඒක මහා ලොකු ප්‍රශ්නයක් තමයි කියලිවල. නද. ඒ ඇයි ඒකට හේතුව ලෝකයා, තමන් දිහත් ලෝක දිත් බලන ක්‍රමයක් තියෙන. බලන ක්‍රමතියෙන. එතකොට එක්තරා කෝනිකට තමයි බලන්නන ඒ බලන ක්‍රමට මොකද හිතෙන්නේ එකක විදිර පේන දැන් තමන්ග තමම් බලන්නේ කහොමති කොම හිතෙන්නේ ආයිති මං වැඩක් වොලොත්.ඒ විතෙන්න ඇද ඒවත් හිතෙන. මට අස්සාධාරණය පේන්්ඩ බෑන එෙ? ඔය කොතන වුණනත් ඉදි ආයමන් දෙ දෙයක් දැක්කොත් එහෙම කියනන ඊට පස්ස කියනවා පීඩයි කියනවා ගෙදර දුොරකදිවේවා මේ දැඩි බවත් එක් මොකද වෙන්න ප්‍රශ්න හදාගන්න ඉට පස්සේ ක්‍රෝධය බද්ධ වෛරය උපද්ධවගන්න ඉට පස් තමන්ගේ හිතේ සැනසීමත් නහගන්නවම එතට ා්ඩම මේ තමම් බලන්න කෝනිත් එක්ක මොකද වෙලා තියන්නේ ගොඩක් ප්‍රශ්න හදාගන්න. ගොඩක් ප්‍රශ්න හදාගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මි කියා දෙන්නේ හේතු පලදහමයි මොනවද කියා දෙන්නේ හේතු පල දහමයි දොක හැදෙන විදිට හේද හැදුවත් ප්‍රශ්න වැඩිවෙන විදිට ප්‍රශ්නි තියෙනු. හොඳට අවබෝධ කරන ප්‍රශ්නය නැතිවෙන විදියට කටයුතු කලත්. හේතු ප්‍රශ්න නැති වෙලා මේකනී බුදුරජාන් වස අපි කියාදන්න දැ බාන්න මේ ලෝකයාය දෙ අර දෙවහන්නේ කවද හිත කැදවගෙන යන්නේ ඇදගෙනයන්නේ කාග වසගිට නැගී කියල නනි හනි දැ ලෝකයේ බලන ක්‍රමතිය නොමේවදිය කොහොමද බලන්නේ ඇදගනග කෙනෙකු කැමැත්තට කැදවගෙන ගත් මේ ලෝකයේ මව්පු ගෙනාගේ කැමැඇත්තට හිත වසගීටග කාගේ කැමැත්තරද එයාගේ වසගීට ඊට පස්සේ බෝංචි ක පද්දී කාග කැමැතරද කැපුණේ තමන් කිනෙමේ ආසවලාගේ කැමැත්තට ඊට පස්සේ බඩකින ඇති වෙලා උයල පිහෙළිවරල වෑංජනේ තැම්බිලාේ කාල කැත්තට අන්ුවද ලුණුවරමෝ ගාන්ටම වෙලා කාැමැත් කාගද අ අසවලාගේ කැමැත්තට තමන්මයි ලුණුටික මදි කියල හොද මෙම දවියෙන් චුට්ට බලබල බැලුවේ බල්ල කියන අසවලලාගේ කැත්. කියනද නැද. එහෙම කරලා මේසට කෑම් වෑන්ජනය ආරනවා දැඒ කාල් කැමැත්ත මත්ද න අසහලාගේ කැමැත්ත කියන. ස්තූතියිව ඒවා කියෙන කියන්න ඇද කියනවා. ඊට පස්සේ ඒ බඩකිනි වෙල ඒ කනවා. කාලා දිරැව්වට පස් විදේ පාන්දර ඔන්න මොකද වෙන්නේ ටොවිල්ලට න්ට ඒක කාල් කැමැත්ත මද වෙන්න තිගොටි ඒකත් වෙලා වෙන ගංිටව තමමාරුව ට. ඒ කැමැත් ත එනකං ට එතකට බලන්න ලෝකයා බලන කරම සමහරය වතියනවා මේ පෘතිවී අවුරුදු හයදහයි පරණ කළෙේ අල හිතන්නේ ඔය ඇමෙරිකාගේ රටවල්ල ඉප පොත පිළිගන්න පිළිගන්න අවුරුදු හයදහයි පරණ පෘතිවී පැතදී එතිකට හිමන අපට පේනවා ලෝකයා බලනොමී ක්‍රමීටත් ඒකට කියන්නේ සම්මාධීට්ටි කියලා මනා දැක්ම කියලා කියන්නේ නෑ. සම්මා දිට්ටි කියල කියන්නේ ඒ පවතින ස්භාව ඒ ස්භාවෙන් අව්බෝධ කරගන්නක. තෙරණේද කියදික. එතට බාණ්මි දෙවියෝ කොච්චට බුද්ධිමත්ද. ඔය දැක්ම ලෝකේ තියේද දෙවි වෙනවා බුදුරජාන් වහසිගාවට ඇවිල් ලහනොම සිතයේ ප්‍රශ්නය. එතට බුදුරජාන් වන් ලස්ස උත්තර ද නොකදදින උත්තර මේ සිත ඇදගෙනයන්නේ කවුරු විසින්ද. ආසා තමන්ග සින්නම කවද හෙමකිව දාත්ම ෘෂ්ටි ඇත්තියන්නේෙ මොකක් විසින්ද ආසාාව විසි එන හේතුවක් කියන්නේ. මේ සිත කැදවගෙන යන්නේෙ කා විසින්ද. ආසාාව විසින්. මේ සිත වසගෙටගේ කාග වසගටද. ආසා වසගේට. එහෙනම් මේ පෙන්වා දෙන්නේ මේ හේතුඵලදාාමක ක්‍රියාවලයක්. ආසාවත් එක්ක තමයි මේ හිත ඒ පැත්තට මේ පැත්තර ගිහිල්ලතියෙන ඇයිඒ දැ ඔබ වනත් කල්පනා කරල බලන්ට ඔබ වාඩිවෙලාවිර වෙලා සිතක් තැපත් කර්ඩ ගියොත් මොකදවෙන්නේ පැයක් දෙකක් භාවනාවන්ට අදහස ආනාපානසති මෛත්‍රහරි ඉන්ට ඔබි කල්පන ඇස්පියාගෙන ඉන්න ඉදගැහුව වගේ තින්න. කෙලවෙන්නේ නෑ චුට්ටක් වත් හොඳට ඉන්නවා. අපට හිතෙන්නේ මහා දිහානසුවකින් වාසය කරනවා කියලයි. නමුත් තමන් තමයි දන්නේ මොකද උනේ කියලා. දැන් තමන්ගේ කැමැත්තේ සමාධී භාවන අරමුණ තුළ හොඳට හිත තියාගන්නට නමුත් බලන්න තමන්ට මේ භාවනා කරන කාල සීමාව තුළ දැ නොකද තමන් මේ පොලොවෙෙන්ටි එකක් උඩට ඇවිල්ල වගේ. දෙ අනුන්ගේ හිතුදත් දකිනෝ හොරහෂ්ටිකත් අල්ල ගන් පුලන් ගවල්වලයගේත් නීද දැන් ඔන්න හිතන විදි. ඕන්න මාර්ග පලාවබෝධත් කරල දැන් දෙවිබඹුණුත් ඇවිල මදිනවා පේනු වෙන්න බැරිද. ඕව පේන්නේ. ඊට පස් සෙහිෙම නැත්තන් කරන්නි තියන කටයුතු විධ දේවල් සිහයටටයන. අතීතියේ බලපකරපු දෙයක් ඔන්න හිතට මතකරන නාට්‍යයක් කරම හිනත් ය හිමි මද හිනාවක් හිත වෙන්න ඇද්ද. එතකොට තමන්ග සිත තියන්ට කල්පනා කලේ එකක හිත ගිහිල්ල තියෙන්නේ වෙනවෙනවයි. එතුට දෙවියන්ට පුදුම ප්‍රශ්නයක් මේක ඇයි එහෙම වෙන්නේ. ඇයි එහෙම වනේ එහ අපේ ප්‍රශ්න දෙව අතරත් තියෙනවද නෙද්ද ආහිෙන එකම ක්‍රියාවලී තියෙන්නේ මොකදද තියෙන්නේ අපිට වෙන දේමයි හෙත්වන්නේ එහෙ වෙන දේමයි මෙහිෙත්වන්නේ ඇයි එකට හේතුව තියන්නේ එක දේවල්ටික මොනවද තියෙන්නේ එකම දේවල්ටික මෙන්න මේකට තමයි ශාස්තන් වහසර පිළිතුරු ලබාදයන්නේ ඉතුර බාන්්ඩල් ලස්සට එක පෙන්වා දෙන විදිය හේතු පලදාාමක් විදිහයටට පෙන්වාදලි කොහොම පෙන්වා දෙන්නේ හේත පලදාහමක් විදියට. තුර අපි තේරුම් ගන්ටෝන මේ හිතේ තියෙනවා ඇලිල යනු ස්වභාවයක් මොකද තියන්නේ ඇලිලයනවා මොනුවටද ඇලිලයන්නේ අ ඇහැට පේන දේවල්වලට සිතේ ඇලීම තීර. ට එහ එන සබ්දවලට හිතේ ඇලීමමක් තියෙනවා. නාහිට දේන ගඳසුමදට හිත ඇලීමක් තියෙනවා. දිවටදේන රසට හිතේ ඇලීම තියෙනවා. කයට දන්න පහසට හිතේ ඇලීම තියෙනවා. හිතර දන අරමුණ වලටත් මොකද වෙන්නේ හිතේ ඇලීම තියෙනවා. එහනම් ඇලිච්චදේ ස්වයාගනයෑම සිතේ ධර්මතාවේ ඇයි. මොකක්ද හිතේ ධර්මතාවේ ඇලිච්ෂදී කරා හිත ගිල්ල පහිටනු. මෙන්න මේදී ගැන තමයි මොකද වෙන්න සිතේ හැම්වෙලීම විතරක උපදන්නේ. දැන් අපි භාාවනාවක් කරන්ට ගිහාම අපිට තියන අරබුදී මොකක්ද අර ඇලිච්ෂදීෙන් ගලවලා අපේ අරමුණේ හිත තියාගණඩ බැරික. අර ඇලික්්ෂදීන් අර කට එන සබ්දට ඇලිල නං ඒක ගලවලා සිත අදාලා අරුණේ තිය ගණට බ හිත ගඳසුවදට ඇලල් නං ඉග ඇලිච් අරමුණින් ගලෝල තමන්ගේ අරුණි හිත තියන්ට බෑ පවත්ව ගණට බෑ අල්ල තියාගන්ටේ එහෙම් පුලුවන්කමක් නෑ හිත ඇලල්ලතියනිෙ රසට නංගී රසිං ගලවල හිත තියාගන්ට බෑ තමන්ටුවන අරමුණි හිත පහසට ඇලිලනං ඒකින් උදුරලා හිත තියා ගන්ට බෑ තමන්ටුන අරමුණ හිතට දැයින අරමුණන ටැලිල්න ඒකින් ගලවල තමන් කැමැති අරමුණේ හිතතියා ගන්ට බෑ. භාවනවාස අර්ථකයි. එතකට යා නැවත නැවත වෙහෙසක් අරගන 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 රූප සබ්දවලින් මුදව මුද වාහිත කරම්ුණක තියෙන එක නිතර නිතරපුොළදුු කරනු. විනාඩිය අයිතියෙ විනාඩි දෙකයිතියෙන අහපෞගි හිල්ලා. අහපෞග හිල්ලා කියලදගී? තේහෙ කර හබ්බල්ලඉන්න කිය ග පොඩ්ඩක්ඉන්ඩ මේ හරි අමාරුී මගේ මට එකදිකට ඔයා භාවන අරමුණි මාව තියෙන වලි. පොඩ්ඩක් වෙහෙසයි මේ ඊයබලපු නාටේ විහිලුකොටස්ටික මතක් කොරලා එන්න. කියලද ගිය නෑ පොඩ්ඩක්ින් හදනට තියෙන කෑම්බීම ජාතියද දවල්ට මෙ ඔ්බ ොහැදුවතුෝදැයි. ොඩක්ින්ඩ මං ඒ ගෙන කල්පනා කරල එඉන්නම් කියල දෙයන්න හිත නෑ. මේ භාවනා කරන් ඉද්දි වෙනදීවල්. භාවනාකරන් ඉද්දි විරන හිත පිට භාවනාරමුණ ඉතියා ගන්ට ඕනික අනිත් වෙලාවල් වල. සම්පූහන්ම ගිහිල්ලිවරයි. එයා ටඕනාරමුණ වලින්ඉ මිස අනිත් වෙලාටි භාවනාරමුණුවලින් වද පින් නතුරේ. නෑනේ. මේ මොකද? දෙවියන්ට ගැටලුව බලන්ඩ එක හේතු පල දහමක් එක පෙන්වා දෙෙන ලස්සන මේ ගැන මේ දැ මේක මේ කාමියත් එක්ක හිත යනවා කියල කියන්නේ ඒ අකුසලයක් එක නීවරණයක් එක නිවන වහල දෙයක් එත මම අද කියා දෙන්නේ නීවරණ පහම කියා දෙන්න එකක් ගැනයි කතා කරන්නේ නාහම් භික්කවී අනන් ඒක දම්මම්ි සමු පස්සල් බුදුරයන්හො දේශන කරනවා භාගිතුනහ දේශන කරනවා මෙ මහනැනීමේ එක්කම ධර්මතාවයක් වත්මා දකින්නේ කියල මොකක්ද. ඒන අනුපපන් වවා කාමච්චන්ද උපං්ජති. නූපන්න මොකදද අනුපන්නුක නූපන්න කාමච්චන්දය ඉපදීම පිණිස හිතුවෙන. කාමච්චන්දය කියල කියන්නේ කාමයට ඇ අපි හිතේ තියෙන කැමත්තර. එතරමේ කාමච්ඡන්දේ බුරුපුරා අභ්‍යන්තරයේ ගිනිපුපුරු ගහල නැගි හිටිනවා නම් ඒ කාමච්චන්දය නූ පන්නදේ උපෙදීම පිණිස. දැං හිට නිද විද්දි කොච්චර දේවල් ලෝක හොයා ගනීද ආහාර වර්ග. කොච්චර කොච්චර ලස්සන චිත්‍රපටි නාට්ටි එකකේව බිහි කරයිද. කොච්චර කර්චර තව උපරනවේ ෆෝන වගේ තව ත කොච්ර කොච්චරේ ඉසරහට හදන්න තිේවේද. හාම අපිට අදහසක්න ඒව ඒ විහිට එතකට ඒවටත් අපි හි ආසා ඇතිවීද නෙද්ද ඇති වෙනු එතුට උපණකක්ද නූපන්නකක්ද ඒ නූපන්න එකක් එතුර මේ නූපන්න කාමච්චන් දීප දීම් පිණිසත් උපපන්නෝවා කාමච්චන්දු භිියව භාවාය දැනට අපි කැමැත්ත දීපව තියෙන රූප දැන්ට කැත්ත දීප සද්ධ තියෙනු දැන්ට කමැත්තදී ගඳ සුවද තියනෝ රසතියනවා පහසය කැමත්ත ඇතිවෙච්ච. මෙන්න මේැැ ඇතිවෙච්ච දේවල්තියනවාද මෙන්න මේ කැමැත්තත් නූපන් සහ දැනට අපේ ඉපදිල තියෙන මේවා වේපුල්හා භිහිෝභාවයි වේපුල්ලාය සංවත්තතිය. එක ඇන්නේ වැඩිවීම් පින්සු වඩාත් වැඩිවීම් පිින්ස හීතතිවීත. ොක්ද හීතුකිලුන්න කියාදන. බා්ඩ කොච්චට ලස්සනද හීතු පලදාම. යතයිදම් භික්කවී සුභ නිමිත්තමන්න හීතු පලදාම කියාදනු ශ්‍රාවකයට මේ විදියට බලන්න තිීඩ ලෝකි දෙ අනිත් අයි බලන්නේ බෝංචි කරල කැපුුණත් අය අසවල්ලගේ කැමැත්ත. පාරි අදදී ඇදගෙන වැටනුත් කාග කැමැත්තද අසවල්ලගේ කැත්ත මත වුණේ බස්ස එකක වැරදිුණු කාය කැමැත්. ඒ ප්ලෑන් හිකට වෙච්චිකක් හ තමන් නවුනුත් කා කැමැත්තද ඒත් එහින් කැමැත්. පොලිගවනික් ඒත් එහි කැමැත්ත එතන මනුස්‍යයොහොම බලනු මේ බලන්න ලෝකී ඇත් පෙන්වන ලස්සන බුදුරන් වසේ ඒකයි ශ්‍රාවකයා ශාස්තුන් වහන් සිට ඉච්චර කැමැති. ඒ ධර්මයට කැමැති එකයි දෙවියන් බු දෙ මේක විස්තර කරන කොහොමද. කියනෝ මේ මොකක් දර නූපන්න කාමච්චන්දය ඉපදීම පිණිසත් උපන්නදී වඩ වඩාත් වැඩිවීමම් පිණිසත් හේතු වෙන්නේ ලස්සට මතක තියාගන් මනුවද යතයිදම් භික්කවී සුභනිමිත්තං මොකක්ද හේතුව අසුභනමේ ොකක්ද සුභනිමිත්ත. එතුන් මෙතන සුභ නිමිත්ත කියලා කියන්නේ මොකක්ද ඉට්ඨහාා කන්තා මනාප අරකයන පියරූපා නේද කාමූප සංහිතා රජනීයා ඉස්්ට කාන්ත මනාප ඉට පස්සෙ කෙලෙස් වඩවන ප්‍රියමනාප රූපවේද හිත ඇදිල බැදිල යන. ඒ රූප කොහෙෙන් දෙෙන්නේ බාහිරී. ඒ සබ්ද කොහෙන්දෙන්නේ බාහිර. ඒ ගඳසුවන්ද නාහහිටන්නේො බාහිරගෙනක්. රස්ස කොහෙෙන්දතිෙන්නේ ලෝකින් ලිබෙන දෙයක් කයිර දෙයන්න පහස මේව තමයි ඉෂ්ඨ කාන්ත මනාපදී. මෙක තමයි සුභ නිමිත්ත කියන්නේ. එතකොට බලන්න ලස්සට තෝර නොමේ ඉන්ද්‍රියන්ටේ එන් අරමුණ. ඊට පස්ස මේ සුභනිමිත්තත් ට පස කියන සුභනිමිත්තම් භික්කවේ අයෝනිසු මනසිකරුව තව එකක් කරනු. බාහිරින්ගේ රූපේ සබ්දේ ගාඳසුවද රස පහසනම් රූපයෙන්න්නේ ඇ සබ්දි කනට ගඳ සුවද නාහිට රස පහස කායට එනවටත් වඩ හොයන් යැනවත් ති එවනද තියෙනවා. එතකොට මේ බාහිරින් මේ අරමුණෙනවා ප්‍රියමනාප කැමතික දැම් මොකද වෙන්නේ සුභනිමිත් ත් තවයි එකක් වන්නූන. ද බාන්් ලස්සට වෙන ිද කියන විති. නිත්ක බලපාන ොකක්ද . මොකක් දීලඟක සිත. දෙම බාහිරන් ගන අරමුණසා ඒ ගැන හිතින් හිතන විදිිය. ඒගට කියනවා අයෝනිසෝ මනසි කරුතු වැරදි විදියට සිතනුව. වැරදි විදියට සිතනවා කියන්නේ මොකක්ද අසුබද සුබයි කියල ලකි. දොබ්දී සැපයි කිය දකිනු අනිත්‍යද නිත්‍යයි කියල දකිනු ඉළඟට අනාත්මදි ආත්මයි ක දන අප හිමින් කතා කරමවා එතුව මෙයා මේ විදියට මේ දැකපු රූප සබ්දගෙන කල්පනා කරනු කල්පනා කර දයා දන්නේ රූපිට හව් වෙලයිවරයි. එය දන්නේ සබ්දිිට රාග්‍යඇති වෙලායිඉවරයි දන්නේ ගන්දුසුඟට බැඳින් රුවන්ටි වෙලා ඉවරයි එයා දන්නේනේ රසට බැඳල ඉවරයි එයා දන්නේ පහසට බැදිලා ඉවරයි ඒ වෙද්දී තුරු කතන්දර ටික වෙලා මොකක්ද නූපන්න කාමච්චන්දී හැදිලා උපන්නික වැඩිවෙලා මෙයා එනවා භාවනා කොරන්ඩ වාඩි වෙනවා හාමුදුරුව නීහිතය එක වෙන්නේ ටන හිතක් නම් හිතන්න ජීවිතයටකින් කොරන්න පුොලාවේ කියල් හෙම කියනවා. දෙවියෝ ඒකම ලස්සනට හානු අපි එහිමනි කියන්නේ දෙවඔහනෝ ලස්සනට කොච්ච ලස්සට හිතල දේදවි කොහොද කියනන්නේ කෞද මේ කැඳවගෙනග හිත කෞද ඇදගනගේ කෞද මෙිහිතවාසගට ගත්තේ. බුදර නොසදන උත්තරේ බලන්නකෝ කෙනෙක් නමේ කිය අනමකක්ද. ආසාාව කියන ස්වභාවී කියනවා එන මෙතන මේ පුද්ගල කතන්දර එන්නේ එ මොකක් හිද වෙන්නේ ආසාාව කියෙන හිත හින්ද කියු යා තමයි කියනවා ගිනි චිහිත එහෙන අපි බලන්ඩීක යථාර්ථයහොඳට බල රූප සබ්ද ගන්දරස පහසට නැද්ද කැමැත්තුබේ නැද්ද මෙට කියන්න නනිද යන්න කියල ඒව පස්සේ ඕනෙ ඒ අපේට තිරිසංසාතාට ලෝකයාට නිරායාසින් වෙන හැලීම ඉදිරියටත් වෙනවා මෙතන තියන අපූරුද මුකක්ද අමුතුමදේ ආශ්චරිවත්දේ මොකක්ද ගැලවෙන කරමී ඉරිගන නිස්සාරණ මොකද කියන්නේ නිස්සාරණ ඇලන එකයි ගැටන එක එකටත් වෙනවා ඒක විතර අපි දාන්නේ බැලුහා ලෝකේ නැත්තති මොකක්දද අන්න බුදුරයන් වසේ මගත් හොයාගන්න. එනගේ නිස්සරන්නේ හොයන්න කලින් එහෙනගේයා දැනගත යුතු දෙයක්ත්තිෙන මොකක්දද. මේක ක්‍රියාවලිය සුබනිමිත් අයෝුණනි සුමන්සික මික මේ කාමච්චන්ද හිතේ හැදින්න කොහොමද. බාණකු ලස්සට කියා දෙන විතිය. ඊට පස තවයි එකක් දැනගන්නට ඕනේ ඒක තියෙන ආදීනෙවේ මොකක්ද මුකක්දද ඒක ආදීනවේ මොකද. ආස්වාදම කද ආදී නමුකදම මේ හුදට තේරුම් ගත්ත කෙනෙකුට මිස මේ ෝහොයන්න බෑ මේ ඔොහොයන්න බැහැපන්න තුේ එතකොට බුදුරජානන් වහ දේශනරන න්න මෙහෙමයි ඇතිවෙන්න කියනු මේ විදිහටයි මේ නීවරණය පවතිීන් ලස්ස නැ හේතු පලදහම පස්සේ දැම්මක නැති කරන්නත්ක හොමද හේතුව නිසා පලයඋපදින වන දැම් බුදුරණ ීට පස්සෙන එක නැතිවෙන්න්නම කද කරතු. හීතු සකස්ක නිල්ලත්ති. ඊට පස්සේ ඊළඟට කියා දෙෙනවා මං ඒවා කියා දෙන්නම් කොහම දෙක නැතිවෙන විදිහට බලන්නේ. අන්න අරහන් සම්මා සබුද්ධයයි කියළ ශස්තු වහස ගෙන පහැදිෙනු. ධර්මයනන් ස්වාකාතයි සන්දිිට්ටිකයි කියලා පැහැ දෙෙනවා. මේ විදි තමයි එල්බටයින්ස් ටයිට වනේ යිසක් නුට වුනිේ කොපනිිකස්නිේ ඇඩම්ස් මිට ුණේ නේද ආකෙමිදිිස්ට වනේ ෝකන ප්‍රසිදධ දර්ශනික යන්ටත් වෙලා තියනෙන මචුක්ට මීටිහදයක් වෙලා නෑ නබීතුමාට කාන්තාව හදදිනි හිටිය නම් මොකදද හේතුව මීටික වෙනත්ද මීටික වුණේ එන සකල සත්වහාගේ ධර්මතාව මොකක්ද මෙනමි ක්‍රියාාවලිය අන්න බුදුවර පාලවීම. අන්න ශාස්තෘන් වහන්සේ අන්න ලෝකිට නායකත්විය. අසරණ වෙච්ච සත්වයට නිවරදි මග පෙන්නන අනතුරී දන්නේ අනතුරී දාන්නේ ඔක්ක මාගන් එකයිද නැත නැත. ැඟගතකොට පින්වත්තුන අපි තේරුම් ගන්ට ඕනනි මේක අපි පොඩ්ඩක් තේරුම් ගව මේක ඇත්ත මොනද තේරුම් ගන්න ඕන ඇත්ත ඒත මයි මේ සමහර තැංවලදි බුදුරන්නු සහට ලස්සට මෙම විස්තර කරනු ඒත මයික තැනක කියා දෙනවා මේ තියනවලු හිමාල පරුවත සත මනදති හිමාල පරවතන හා විශ උසතැන් තියෙනවා කිසි සතෙක්ටයන්න බැයි කාටද බැරි කිසි සතිට මිනිස්සුන්ට යන්නත් බෑ. තවත්ති හිමල පරවති තවත් කොට ස් තියනවා සත්තුුන්ට යන්න පුළුව යි වඳුරුරී ලව වගේ ඉල්ලිලා කුරුල්ලු යන්න පුළුව මිනිස්සුන්ට බෑ තවත් කොට සක්ති යනවා හිමාල පරිුවති මිතින්ට මිනිස්සුන්ට යඩත් පුළුව සත්තුන්ට යන්නත් පුළුව දෙ වැැද්දෝ යනවා කෞුදයන්නේ වැද්දූ. වැද්දු ගිහිල්ල මෙය අරගෙන යන කොහොල්ල බ කවුදරයෙන් කොහොල්ල බබෙක් අරයනු කියනි ලාටු ඇලින්නේ ඔය කොහොල්ල වගේ අරගෙන ගිහිලි වෙල මොකද කරන්නේ හොඳ ගහක මොකද කරන මේ ලාටු අලූනු බබෙක් හදනු ලස්සට හදනු හදල ගහි අලනු. වඳුරු ඉන්න අලුම ලාමක වඳුරු ඒගන්නේ මුට ඉන්ඩ බෑ සමහර එන්නවා එන්නේ නොදන්නේ ෝගවට හෙමෙන්නේ සමහරයින්න ඉන්ඩම බෑ ගීලාරවට ඇගිලි පෝනකං ඉන්ඩම බෑමුට ඒවට මොනවාද කියන්න පින්වති අ හාමුදු කෙනෙක් කියෙන මාට කවුදක් දාගන්න ලඩ දාන ලෙඩ වැටින ලෙඩ තියෙනවලු මොකද දාගන්න ලෙඩ තියවල ඒ වගේ මේ ඇස කනහර අපිකරගන්න වා දෙ මොකද වෙන්නේ මේ වඳුරා ගිහිල්ලිවර වෙලා අර කොහොල්ල බා දැක්කානේ කැරකෙනුම් කරලා මොකද කරන්නේ දකුණුවතින් ගහනු කොහොල්ල බබාට මොකද වෙන්නේ. අත ඇල ලාට ඇල්ුද මෙහි මාදිීද දියනවා අ බල් ගම්වලට අහවුණාවගේ ඇලිලා. දෙ මෙයා බලවා ඇලුුණාත. ඒ අත ගලු ගන්න මොකද කරන්නේ වංති අ කොහොල්ල බබාට අත්ත තියල තද කර මේ අත ගලුවන්ට හදන එතකට මොකදවෙන්නේ. ඒ අතත් ඇලුණ. දැන් දකුණු අතයි වං අතයි කොහොල්ල බබාට ඇලුුණ. දැන් වං අතයි දකුණු අතයි ගලවගන්න මොකද කරන්නේ. දකුණුකුල තියල කොහොල්ල බාට අධික ගලවන් හදන දැම් මොදවෙන්නේ දකුණු කකුලත් ඇලුුණ. දැන් වං අතයි දකුණු අතයි දකුණු කකුලයි ගලෝ ගන්න වංකු තියල මුොකදක කරන්න ොද තද කරනවා කොහලව බාට් ඉතුර මොකදවෙන්නේ එහෙම කරලිවර වෙලා මොකද කරන්නේ දැ අධධිකයි කකුල් දෙකයි ගලූගන්ට හොම්බති යල තද කරන කිය හොස්ස මූුණ දැම් මොකදවෙන්නේ ඇලනෝ දැන් සතා කීතනකින් යැලුනද පස් තැනකින් කියනවා. බුදුරජන්නස කියනවා මිනිස් සුත්තුමයික. පස්තැනකින් ඇලනකින් කොහොල්ල බබාට. ඊට පසේ වැද්ද ඇවිල්ලාර වඳු රව තමන් ඕනු තැනක තරම් යනුව. පින්වතුනේ ඒ බුදුරජාණන් වහන්සේ සමහල්ලවට හිතෙනවා දැන් භික්ෂුවකට බ්‍රක්්මචාරි බව ඇති කරලා. මේ ලබාබ්දීපු ජීවිතය හින්ද. ගිනි ගොඩවල් වලින් කොච්චර නිදාස් ඒ පේද මහත්ත එක් ඇවිලකෙන හාමුදුර මට හරකෙක් වගේ අඩන්න පුුවන් මංක් වේයයිම හාමුදුන අවුරුදු වට දම් මන්දක් විද්ද. හොඳ ඊට පස්සේ යා කියනෝ ඉතින් ගොඩව විස්තර කියන තාතව මතකව අඩු අවුද විස්ේ අුදු වටේ දත් ඇන්ුුව ැතිතුන කාල අග හිඟකන්යේදදි තාත්තව මතක්කළමං ඇඩුවකිව. ඊට පස්සේ විවාහ ජීතමි හැම දීකදීම හොන්ද බැටයක්ක් ෑවකි. ඉරි පස්සේ ඒ ප්‍රේදා එක මහත්තෙක් ටැමිල් මහත්තෙක් අකරේ ප පැත්තේ කෙනෙක් දරවු තුන්දින නොන ෆෙස්බොක් හරහා කවුහරි එකක්ක හිතවත් වෙලා මංගිතන්නේ ඉරි පස්සේ ගිහිල්ල ඉරස් අහ බොන්ඩ ලැස මඟිෙම වහ බොන්න හාමුුව ඉරි සල්ලත් වහ බීල ස්පිරිතාල ගිහිල්ලති. දරුවතුන් දෙෙ න්න හාදු ිහමයිල දැන් ආරන්ෙවල හොනමංකු අප කිසි ආරන්න එකට අපි බාරගන්නේ බැඳැල්ලා හොම ඉන්න කිසි කෙනෙක් බෑනි දරුවී දිවක්කීම් ගන්න බැ එකහින්ද අපි හෙම ගන්න නෑැකිවා එක ඒ කාන්තින් හෙමයි කලකිව දැම ආදැනු එතට කල්පනා කල බලන්න දැ මේවා කිව් හම වර්දවා තේරුම් ගන්න ඇත්තින් හා මේ කියන්ට න එහම මේ ලෝකේ ඇත්තත් අපි තීරුම් ගණ්ඩුවන මෙ ලොකු ගින්නක ලොකු ගින්නක මේ ගින්න පත්වෙච්ච වෙලාවට කාවද මතක්වෙන් අපයෝම තක්වන්න අනික් වෙලාට වැරදි තීරුණ ඔවුද නැද්ද ඇත්ත නීද කියනව මේවා මම හගොල්ලන්නට තෝරල බෙල්ලදින් ටෝනිද ඕනිද ආයත නිරගියත් මේ පස්තනින් බැදිලා ඉන්නේ ඉස්කෝල ගියත් එහීම ගෙදර පොඩියක අම්මතාතකිවත් ඒත් බැඳල ඉන්නේ ඇයිඒ කෑමිතියන්නේ මොනුවද කියන්න බලන් කෑමක් මෙතන තිබ්බොත් මේ ඉස්සරයි ඔබට කැමැත් ඇති වෙනවාද නැද්ද ඇතිවෙනවද නැද්ද ඇති වෙනවා. එකොට ඇහැටපේන රූපයක් බාන්් ආහාරී පංචකාමිතියෙනු. ආහාරගෙන පපඩම කපනො මෙතිරන කරස් ගල් කඩල් ටිකක් කරස් කරසගක කණ්ඩ පටන් ගන්න. බූන්චිටිකත් චෞ් චවගල කෙනෙක්කන් අනිත් ඇයට මොකද වෙන්නේ. බණහන්ෙකො හොමද කියල්ල ගිලගිල්ල. කන්්ඩ සබ් දෙයක් පංච කාමිතියනු ඉතන. අවල සුවදේනවා බෝංජිවල සුවදේන දැමකොද විාහිට වැඩ කරනවා ටක්ගාලා ගද සුවදක් පංචකාමි තියනවා. බඩකින්න වෙලාටඒක හපල කද්දි බඩකින්න නිවිල යනවා කයට දෙන පහසක් දිවට රසක් රූප සබ්ද ගන්ද රස පහස. පුොරසයකුට ස්ත්‍රයක්ක් ස්ත්‍රියකට පුරුසයක්කන දෙනත් තියනෙන පංචකාම තට සත්වයා ඒ තරමටමමීපදිච්ච ලෝකයේ ග්‍රහණි වෙලයිවර. එතවට මේදීට ග්‍රහණිවිච්ච කෙන අන්දකාරීඉන්නව අන්දකාර ඉන්න කෙනාට ඇත්තපෙන්න්න ලේසිද අමාරුද අමාරුයි අමාරුයි බොනකන මනුස්්‍යයන්ට සමහල්ලාට නේද කියන්න බලන්න. ආවවා කොහොමද කියන්න අහන්නෙද? මේවට කොච්චර බැඳිලා තියනවාද කියන්න පින්වතුනි තැබැෑරුමක් කියන එක ටවුන්ක දාන්ඩුන්නේ. සිංහරාජ අඩවිය කැලි ැද්ද තියන්න බල තැබැරු සෙනග නැද්ද. ඇ? ඉන්නවා වෙන මොනහට නැතත්ති. කැලෙහින්න සතා දඩියයන් කරම් බෛට් එකක හද යන්නත් දපියයි. ඊත් යන. මොනුවදී රූප, සබ්ද ගන්ද. රස එහෙවු කෙනාගේ හිතයිකකු කොරට කිය. ලේසි දමාරුද අමාරයි කොහොම එකක්ද අමර් පින්වතුන මේ හිසිත මෙන්න මේ පහට අපි බැඳෙනවාන. ඒ බැඳුුණ තෘෂ්ණාව අතිභයානකිකක්. හොද මේ තෘෂ්නාාව කියෙන කියදදි බුදරයනස් කියන ඉච්චා කියන මේ ෘෂ්ආසාාවට මොුවව කියලද කියැ ඉච්චාව කියල කියන්න පෙන්නතුන මේ අරමුණුවලටන රූප සබ්ද ගන්ධ රස පහස අරමුණ වලට මිහිතේ කැමැත් තක් තියනවාද. එකට කියනවා ොක් කියලද කියැන හිඳ ඉච්චා කියන. තෘෂ්නාව කියල කිය නොම මේ ආසාාවට ඇයි තෘෂ්නාව කියන්නේ. අරේ අරමුණුවලට ලෝලයි මොනුවද තියන ලෝලයි ලෝලකමතියනවා. ලස්සන වචනම තියෙනවන සිංහල බාසාාවතු ලෝ ලයි කියනවා. ලෝල නිසා කියන මේ අරමුුණුවලට හිත තිෙන ෝලකමට කියනම් හිඳකිෙන තෘෂ්නාව. මේ තෘෂ්ණාවට තව නම් දෙනව බුදුරයස හුල මොකක්ද කියන්නේ. හු හුල කියල කියන්නේ ඒ සිත ඇදීගියාද යම් අරමුණක්කට ආසාාව ඇති වුණාද ඒක ලැබෙනකං මොකද වෙන්නේ. තපූට එන්න මොකදද. උලක්. ගුම්ඹ කටක් වුණුත් මොකදවෙන්නේ කකපුලේ අයිං කරනකම්ග නිරේංචි කට්ට දන්න අද වවා මේ පැත්ති නෑ නන නිති කුම්බ කට නිෙරේංචි කටක් ඇවුණු මොකදවෙන්නේ. ඇල්පිනත්තක් ඇවුුණ කට්ට ඇතුළ හිටියුත් අඩිය තියන ගාන මොකද වෙන්නේ. වේදනා වෙනු. ඒ වගේ රූපෙකට බැඳුනාද ඔයි ගෑවලම පිරිමිලම අඩන්නේ මොන අට නැතිවුණා හොල දෙන්නේ. පන අවාහා කියන්නේද කියන වි්‍යවාහවෙච්චය ඔය අම්මල තාත්තල කෙනෙක් නැති වුණ මඩන්නේ කෝ කෝ නැද්ද දරුවෙක් මේවනොත් මොද ව අසනීපුුණ සනීප වෙනකං පපවී වුලක් කැනලා. එනිසා මේ තෘෂ්ණාවට කියන මොකක් කියද කියන්නේ හුල කියනවා දැවීම කිය කියන දැවීම කියලා කියන්නේ ඒ ආසාව ඇතුනාට පස එක ලැබෙනකම් දැවිල්ල තමයි. ඊට පස්සේ කියනවා නද නදී කියල කියන්න ආසාවට අපි පිවතනි රෝපෙකට හවුත් මකද ව ගාගනයන් නැත්ද සබ් දෙක ැහ ුනමකද වෙන්නේ ඉස්සර දැනුත් ඇති ටීව එකේ ඇඩ්ඩයනෝ අසවල් රටේ හිදි නළුව එ නිලිය එනවා සසිංදු කියන්න ලංකාව මෙන්න මෙන්න මේකේ මෙතන තිිකට් එක මෙච්චරයි ඉදා වෙනකං ගන්න කොහොමද. හැතැම්ම ගානක් බස්ස එක ඇවිල්ල බස්ෝල්ට කොටුේ නිදාගන ඕකට ගිහිල යන්න ඇත්ද. ගහගන ගියාද නැද්ද අන් නාසවඇත්වේ චරමුණ ගහගන යනු ඉති මෙම ගලපගණ්ඩ ජීවිතය තියෙන බොහෝදේවල් එක හිඳ කියවා මකක් කියල දසාවට කියන්නේ නදිය ඒවගීම තමයි කියනවා විසත්ති විසත්තිිකා කියල කියන්නේ ආධ්‍යාත්මික බාහිර බාහිර කියයන්නේෙ රූප සබ්ද ගන්ධ ලස පහස අරමුණු ආධ්‍යාත්මක කියන්නේ ඇස කන්න, නාහි දිව කය සිත. ආධ්‍යාත්මික බාහිර අරමුන්වලට තෘෂ්ණාව පැතිර ලතියෙනු. එහින්ද කියන ොකක් කියලද මේ ආසාාවට විසත්තිිකා කියනු. ඒවගින් මේ ආසාවට තවන මක් කියනවා ස්නී ස්නහි කියල කියන්නේ කොරකොර හිත බන්දෝනය එක කිය නිද දර්ුව බලන්න. කොච්චර වැරදි වැඩක් කරත් අම්මකිෙනෙ තාතකෙන මොකදවෙ පොඩියකා තේරුමක් නේ. අහපව වැැද. හොඳටම බයිනෝ හොදට යින ක් දෑ හැට නොපිනිය මං කියනවා. කියලා අයිට බසසිමු දුක්යනවා හිතරි දුනද ලන්නේ පොඩිගාගකි. මෙන්න ගඩ ගිලේද චොකලට් එක රම රගෙන. නැද්ද ස්නීහය කියයනවා සාවට. හිත මොකද කරන්නේ තෙත් කර කර බැදිනු. බත්මුට් ීදන කන්නේ ගිවල් වල ප්‍රශ්නය මොකක්දදී. ප්‍රශ්නහදාගන්නුව අහපෝ මැදිනවා. හිත තෙත් කර මොකක් දෙකර කියන්නේ ස්නීහයනු මොනා කියල කියනෙ ඇත්තද බොරුදුමි්වා. බාණ්ඩ් ශාස්තුන් වසි දින නම්. කොච්ච රව්බෝධ කරලද බුදුරයන් වස. ඊට පස්සෙ කියනවා වෙහෙස කියනවා. ඇයිඒ මේ ආසාාව ඇතිවුණට පසව නැතිවිද්දි කොච්චර හෙස සදද. පොඩිලලාමේක් සෙල්ලම් බඩුව නැ කැඩුණුත් මොද ව අන්ඩනවා අඩන්නනවා අන්ඩනොව තියාගෙන බෙරිහන් දෙනු කෑමක් ගණ්ඩ දැම පාරේදි දැක පොඩිළම්මයෙක් අම්ම පන්ති ඇරල පොඩිකාව එක්කක් යනවද කොයිද. කඩියගාාවීන් යන්නවා. අම්මනේ එහ ඇහැරනයත් කඩේ පැත්තට. පොඩියක් කියෙන කරන්න වැඩේ මොකද අම්මගේ අතිංගාදල මේ අවරුදු හයක හතක පොඩිලාමය අරම්ම හෙන මහත්තත්ක්ක මං බලාග පොඩියකා එන්න කෙට්ටුයි අවරුදු හතයි අත්දකින් ල්ල කඩේ ඇතුළට මහිම අදනවා ඒ මොකදී එතකට මොකද ආසාව ඇතුූන් හාම එක ලැබෙනකං දැක්ක නෙද වහිස අරම්ම බලනවා ගැලවිල යන්න කොල්ලත් එක් බැහැපොඩියික් නත් එක ඊට පසේ ආසාාවටකනො වැල වැල කියන්නේ ඉතිලයනො ගහ ඇතියති හැදන්නේ නීද ඒවගේ මේ තෘෂ්ණාව හත් පසින් අප වෙලා ගන්න මං්්‍යනම් ආසාව ඇතිවිච්චද කොහොම අපි ගන්නේ මම මගේ මගේ කඩේතිමුණු රත්තරම් බඩුට ආසා ඇති කල දැ මාලයක් කල හදල ගත්ත දැන් කාග ඉරත්තර ටික ආමාලිකාගද ආසා ඇතිවනුත් මගේ තමයි මම මගේ කියලා මඥ්ඥනා කරන. එකෙහින්ද ආසාාවට මඤ්ඥනා කිය මොක් කියලදෙන් මං්ඥනා. බන්ධ නහෙම නැත්ම හූනියීමම කියනවා. ආසාාව මොකට ඩි බැඳුනට පසි පින්නවතිනි රට රාජවල්ලයාන්ට ගෙදර මතක් වෙන. නැත් අම්මතාත්ත මතක් වෙන දවාදරු මතක් වෙන වතු පිටිවට මොවුුණද දන්නන්නේ මතක් වන්න නෙදද. මතක් වෙන කතාකරකර කෝල් කරක රහන මුොකද. මෙහි ඉන්නේ. අක්කර දික වතුවීඩන්තියන හලාවතුය පැතිවල මාසක තැරෙ කොහො හරි යනවා භාවන වැඩසරනට නාවත් යන්න ඇද ය පෝල්ටික මොනව වෙලාද දන්නේම පැලපිහි වෙලාද දන්නේ න ඒ බාරධිමිසු පොරින් විකුණො දන්නේ ත්න බලන්නඇද එතකට මොනද ඒකර න බන්ධනිය මොකක්දන්නේ අන්න හූ නියම? මැරණට පස ඉන්න ඇදද ප්‍රේතියක් භූතිය වෙලා හරි අරක්ගන්න ඇදද අරක්ගන්න. ඊට පස්සේ ආසා කියන ආසා කියලකෙන් අනාගතය ආසාවැත්විච අරමුණ ගැෙන බලාපොරොත්තුව වෙන ලබන්ට එහින්දා තෘෂ්ණාවට කියන ආශ කියයන වචනත් පිපාස තිබහැදුනා බොනකන් වතුර ඉන්ට බෑ. බාන්න කැමැත් ඇති වුණුත්. ගෙවල් දුරල් කොච්චර මුරන්ඩ වැඩ වෙනවාද කැමැති අරමුණ ඉෂ්ට කොරගන්ඩ. මල් පැලේ මෙතැනිහිට නෑ ඔක්තන මේ අතන කියල රන්ඩුුවල්ලනවා මහතේ නොන රන්ඩුවල්ලන ිත්යේ මෙතන පින්තුූරෙල්ලන්න්නිකෙන නෝනකෙන ොතරන මේ අතන කිය මරාගන්න නැද්ද ආසාාව. එතකට මොකක්ද ඒක තමට ඕනෙද ඉෂ්ට වෙනකම් බෑ පිපාසේ. අබිනන්දනා අර අරමුණු සතුටින් පිළිගන්නවා.ඉනිසාහසාාවට අබි නන්දනේ අබි නන්දනා කියලකින්. එතර බලන්නේ මේ ලෝකයට අපි ග්‍රහණය වෙච්ච තාලි මෙ ගලෝකෙට ග්‍රහණය විච්චි විදිහ මේ හිතා අරංයන්නේ බුදුසුවදට මේ හිත අරයියන්නේ පන්සලට මෙය හිත අරංයන්න ආරන්නට මේ හිතාරගෙන යන්නේ බුදුරය නෝසැකි බුද්ධදේශන කියවන්ට ලේසිද හිතෙහි කරගන්නෙක්. ලේසිද? නැ පින්නතුනි. එනිසාම කියනවා ලස්සන ගාත බුදුරය නොස්කිෙනමේ ආසා පිපාසාච අභිනන්දනාච කනුමි අර අරමුණුවලට අනාගතත්මය ඇතිී චරමුණලට අපි හිතතිය නොන කැත්ත ලබාගත් මේකන ආසා පිපාසා. එකන්නේ අ යමකට ආසාාව ඇති වනොත් එක ලැබෙනකං ඉන්ටබෑනි. පිපාසාව කියන ආසා කෙල හඳුනුමි තෘස්නාව අිනන්දනාච. ඒ තු ආසාවිෙන් සතුටින් පිළිගන්නදී. ඊට පසේ න අනේක ධාතුසු සරා පතිට්ටිතා ඒ අනේක ධාතුසු කියනෙ ඇස කරණ නාහිකකිනි ධාතු ස්භාවයන් පුරාවට පැතිල්ල පිහිටල තිනමි තෘෂ්නාව. ඊට පසකේනවා අන්්‍යාන මූල මූල පබවා කැනෙේ අනාවබෝධී අවිද්‍යාව කියනදී මුලින් මුල් ඇදල පිහිටල තිනමේ තෘෂ්නාව සබභාමයා භ්‍යන්තිකතා සම්මූලකාති බුදුරනස් න මේ ඒ තෘෂ්ණාව බුදුරණන් වන්සේ සම්පූර්ණය මුළුත්තික උදුරලලැමගේනවා. මිෘෂාව. කියනවා ඒකයේ්චි සෝකා පරිදී විතාාව මේ ලෝක යම් සෝකයක් වේද හඬා වැලපීමක් වේද දුක්ඛංච ලෝකස්මින් අනේකරූපං. විවිධාකාරූ දුකක් මේ ලෝකෙ වේද පියම් පටිච්ච පභවන්ති ඒතියේ ප්‍රියවූදී නිසයි ඒ කියන දුකතියන ලෝක කිය. ඒ අසන්ති භවන්තීති ප්‍රේදී නැත්ත ඊදීත් ලෝකි නෑ කියවා. හරි ලස්සට තීරුවා දුක්ක සමු දෙතූරන්න. එතොට පින්වතන තේරුම් ගන්නට ඕන ඔන්න මේ අප මුලින් තේරු ගන්නට නනි මේක යතහර්තය. කුමක යථහර්තයද කාමී හරියට පින්නතුන කොයි වගේද හරියට උගුඩුව ඇටිකිහෙල් කනෝවගේ. අහල ඇතින් කොහොමද ඇටිකිහිෙල් ගහක් තියනවා. උගුඩුව. ො උගුඩුවට දෑනවා ඇටිකෙ ඉදිල බුණනු ඇද එන්නේ. සුවන් දෙේනවා. මූටයින්ට බෑ ඇටිකිහෙල්කයෙන් හරි භානකය ුටේ. ඌ කල්පනා කරනවා හරි සුවන්දේනවා ගහගාවට ගිහිලි ඇල්ලුව කියලා මැරෙනවේ නේද. මූ යනෝ ඇතිෙන්ට. ගිහිල කල්පනා කරනු මේ ළඟට මාපයක මේ ඒ මේ ඇටිකෙ ඇැවරි ඇල්ලුවවා කියල කනුවේ නීද. මුගිල්ල ඇටිකෙල්ටික අල්ලනු උගුඩුව පස කල්පනාකන ති එකක් කඩල ගත්ත කියලා කනුවේ එනේද එකක් කෑව කියල මැරෙනේ මොකද කරන්නේ එකක් කානු. කෑවට පසි කන එකක් කාපිකි දෙක් කෑව මොකද වෙන්න මකානවා. දෙැ මෙච්චර කාපගේ කාල මැරුුණම් මොකද වෙන්න කියල කල්පන. කොහමත් මැරෙනන මේ සතාමොකද කරන්නේ ඇටික හෙල්තිය ගිල්ල. පහුදාට මොකද වෙන්නන්නේ විරේක කොර ගන්න බැෑ. මාරුවටල වැරනුවදනේද පින්වතුන අපිත්තේ වගේ එකකින් කනවා දෙකකින් කනවා ඒත්තිවරයක් ඒ මොකක්ද මේ රූපිට සත්වය ඇතුළ තින බන්දලින් රන්රිිදී මුතුමැණෙක් මේදවලට අප සත්වය බැඳල නැද්ද බැඳල ඉන්නේ මෙන්න මේ කාමේ ආස්වාදයත් ආදීනමත් බුදුරජන්වාසසිකයාදන කාමංකාමය මානස්ස තස්සචේතං සමිජ්ජති අධ්්‍යාපීති මනෝහෝති, ලද්ා මච්චෝ යදිච්චති එමකද කියන්නේ. මේ රූප සබ්ද ගන්දරස පහස ගැන කැමැත්ත තියෙන කෙනාට. තස්සචේතන් සමිජ්ජති ඒවගෙන බලාපොරොත්තුතියගෙන්නේ. ගේ පෝඩ් හදාගන්න අසවල් අසවල් දරපොඩ්ඩක්මහිම ගැෙන ඉව ඉෂ්ට සිද්ධ වෙනවා. අධ්‍යාපීති මනුහෝතයේ කාන්තියාට සතුටක් ඇතිවෙන හිතේ. ලද්ා මච්චෝ යදිච්ච්‍රති මච කියන මනුස්සයට ඒ කෙනාට බලාපපුරොතු දීවල් ලැබුණා නීද. ම මක්ද බදුරයන් වස පෙන්වාදන්නේ කාමීතියන සතුට ආස්වාදී. එන සත්වයා බැඳන් මිවතුළ සතුටක් තියෙන හින්දද නැතින්දද තිින්දද. දැංවන්න බුදුරජාණන් වහසේ ආස්වාදී පෙන්වලා ආදීන පෙන්වාදනවා. තස්සචේ කාමයානස්ස චන්දජාතස්ස ජන්තුුණු අන් නීවිදියට මෙමගෙන ආසාාව ඇති විේච්චිෙනාට චන්ද ජාතස්ස ජන්තුනු හිතේ මුණනුව දුපදින්නේ. කැමැත් ආසවපදිනු. තේකාමා පරිහායන්ති මොකද වෙන්නේ. එයාඒ ආසාවිඉන්න ලෝකෙ බිද වැටෙනු. සල්ල විද්ධෝ රුප්පති. මොකද වෙන්නේ. පපෝට උලක් කැන්න වගේ දැම් මොකද වෙන්නේ. කැක්කුන් ගහන්ට ගන්න. මොනද වෙන්නේ කැක්කුන් ගහන්ඩ ගන්න. දැම් බුදුරජාන්න වනොසමේ කාමය කියා දෙෙනවා ආස්වාදය කියා දුන්න මොකදතව කියාදුන්නේ ආදීනවී කියා දුන්න. ඒනම් බුදුරජාණන් වහත් දේශනකරවා. සුභ නිමිත්් කල කිය දැක් කියඇදු දැහිකව ගොල්ල දන්වන්නේ සුභ නිමිත් ඉට පස ොකක්ද යෝනිසෝ මංසිකාර. එනම් මේ දෙේක කාගාවද තියෙන තමංගාව. මේදේ තියනවා නැත්ත මොකක්්ද. ලෝකට තිබුන් නැත්ති ගැලවෙන කරමේ. මොකදද තිබුන් නැත්තේ ගැලවෙන කරමේ. සුභ නිමිත්ත කියලා කියන පිනු දැන්මේ අසුභදය සුභ විදිහයට දකින මොනොත්දකින්නේ. අසුබභදේ සුභ විදිහරමං. අ අපේතුමකු මං කියලත්ති නො අපි බලු පැටියක්ෙන්න කකුදන්නේ බලපැටි බූල් බල්ලෙක්කන කලුපාට එනද රතු පාට මේ කලු සුදු මෙම බූල් බල්ල වෙන්නේ පාරි දාලගිහිල්ලා. අපි එවා මල් අත්තරගෙන බුදුසුුවදු දරසල දැක්ෙන ගම්. අර බල්ල ඉන්නවා පාරයිනි මෙින මේ පා අපීත දැම්මොකද වෙන්නේ. නිහසහිතෙන් එෙදද අප යන ජුජුක්ගාර මූ පිටි පසිදුවන් ගෙනවා උුඩ පැන පැන බෝල වගේ දැම්මක දීතින්නේ හිතෙනවා කොහු මරි ඉවරවෙලා යනගම මල්ලිදායි යන හිතෙන් නැද අර සතාව අල්ලන් හිතෙන් නැද්ද අල්ලනවා මොන හටරි බනිස් කෑල්ල හඩි යනක් දෙේනවා නැදද. දෙැම් බාණ්ඩිය සතාගේ අර හැඩීට වර්ණයට රැවටුනාාද නැද්ද රැවටා මෙම ඉදම මෙත නිගෙනවා පාරිවාාහනයක් වේගී මොකද වෙන්නේ. හැපෙන චරස්ගාන. ඇස්ටික වයර එක වගේ එලියට විසි වෙන. බඩවැල්මොකට ටිකද වෙන්නේ බලු බෙටිත් එක් හැම් පැත්තනම විසි වෙන ඇගෙත්තත් එකක් එක්කම. ලේ හැමතැනම විසිල්ලා යනවා. ජරාව හැමිතැන්ටම පැතිරනවා දැ මොකද වෙන්නේ. දැන්පුක්කෝ කියල අල්ලන්යනුවද. මල්ලිදා යනුවද නෑ පතු. ඉතුවට හරි වැඩේන ඔය ටික ඉස්සරල තිබුන් ඇද පිටිපසින් අර පැන පැන වෞ්ග ඉදදි තිබුුණණ ඇැදූට තිබුණා. අන්න බුදුරජාන් ව දේශනා කරනවා විකෘතිය මනසේ තියෙන. පිවතුන ඇැ රූපේ නවා ඉතර නිම ප්‍රශ්ණතියන්නේ. ඒ ගැන හිතින් දැකපු ක්‍රමීතියෙන්නේ කුමකද දෝෂ තියෙන්නේ ඒ හි එ හිතේ ප්‍රශ්න තියන අද්‍යාව කියනක හිතේ තියෙනෙක් තෘෂ්ණාවත් එක්ක මෙතන හදන් දෝන හිත අන්න එතකොට ඒ අසුබද බලු පැටිය ග ස්ල්ලත්තිබුණන අපේ නැද දෙතිස් මහකුණුපි මතක් කොරන්න භාවනා කොරත්දි ආන් අසුබදී සුභ විදිර දැකම විකෘතියක් මේක හද නොබදුර වවසෙන්. එතකොට අනිත්‍යතාවේ සතවා නැතිවෙලා යන සභාව කියන ද ඒ ජීතය තුළ තිබ්බෙ එක අනිතතා වෙනස්වෙමී යන සභාව ඒ අනිත්්‍යේ ජීවිතය අපි දැක්කකහොමද නිත්ති විදිහයට අනාත්මයි තමන්ගේ වසගේත යන්න බැ හේතු සකස් විද්දි මරණය සිද්ද වුුණා මේක හේතු පලදාමක් අනාත්ම ලෝකයා දකි නොකෝමද ආත්මයක් විදියට බල්ලවර බහ් බහුගාල දී අල්ල අද අපිට සැපයක් ආවද නැද්ද ඇහම් කනින් අපි සැපයක් වද මැරුණ දැම්මකදුණ දුකයිපදුුණම් දැක්කනේද ලස්සන්ට අර විසාකාවටකිවේ දුක්කෝදී අමිහිරුදේ ප්‍රිය විදිහට එන්න කිවන්නේ බහු බහු ගාල පැනගෙන එද්දී මොක දහිතුනේ ප්‍රියදේන අනිකං ඇතුලි නෙ දුක මැරුුණ මැරණගබ මොකදනවා හස් ගාගනනවා. මෙතින් ඇැවිලල් අප හන හාමුදුරන්නේ බලු පැටියෙක් මැරණනම් පින් දෙන්න බරිද මේ බැදීලා. උන්ටත් දෙනවා හදවසිදාන් එහෙම නැද්ද ඉතින් අපි මොනුව කරන්නද බොල දෙකමිි දිහාදන්ට කියීමති ඉ සමහරවිට උට පින් ගඩ බැරිවින්නඩ පුළුවන් එහීම එනිසා තේරුම් ගැනට ෝනි පරදත්තුම ජීවික පේතකොටසනපුළ එතකොට අපි දන්න මැල්ල කොහෙගියාද කියන්නේ අවිද්‍යාවත්ක මේ බාන්්ඩ සසර අන්න බලන්න අපි ලෝක බැලුවේ විදිහට නේවි මේ යථාර්ථය තේරුම් ගන්නනවා කියලා කියන්නේ මෙහි මනස සාාන්ත බවට පත්වෙනවා නිියුණු කෙනෙක් වෙනවා අර්බුද ඉදිරියේ කඩාන්නුවයටන මනසක් ගොඩනගෙන. අන්න ශාස්තන් වහන්ස පෙන්වා දෙෙනවා මේ අර්බුදිී මනසේ ගොඩන ගිච්චි විදිය. සුබ නිමිත්තයි අයෝනිසෝ දැකනනි බලපැටියය සුබ නිිතවවිදිේ රහැට රූප සද්ධ උගේ. අල්ල අ්දි පහස නීද එතොට බාණ ඩාපු ලස්සන ඒගන සිත විදදි ඊළග මහත වෙච්චද. මෙන්න බලන්න එතනද අපට සැපාති වුණනා ඉඩව දුකත්ත ඇති වුණ සත්වයා දන්නේ මේක වනේ කොහොම දෙ කියලා. අන්න පින් ඔතනි බදුරජාන්ස මේ යථාර්ථය දැනගෙන දැන්සාාස්තුන් වහන්ස කියයා දෙෙනවා මේකින් ගැලවෙන කරම. කොහොමද බුදුරජාන්වාස කියාදන්න මේක ගැලවෙන කරමි කියනවා මෙන්න මෙහි මයි ක්‍රමය කියනවා. නාහම් භික්කවේ අඥං ඒක ධම්මම්ි සමනු පස්සාාව දැන් ඉස්සලකිී බුදුරජාණස දකින්නේෑ කියලා කියනවා එකම ධර්මතාවයක් වත්. නූපන්න කාමච්චන්දී ඉපදීම් පිණිසත් උපන්න කාමච්චන්දී වැඩිවි ලෑම් පිණිසත් සුභ නිමිත්තත් අයුනිස වසේ දැන් අනි පැත්ත කියලෝ මේක නැතිවෙන එක. නාහම් භික්කවේ අඥන් ඒක දම්මම් පි සමුණු පස්ස මහන් නිම එක ධර්මතාවයක් වත් දක්කිඉන්නේ කියන මොකක්ද ඒන අනුපන්න වවා කාමච්චන් දෝ නුප්පජ්ජති නූපන්න කාමච්චන්දය උපදී නැතුවති බීම පිණිස ගේ උපන්න්නුවවා කාමච්චන්දු පහී ඇති. උපන්න්නද ොහරි රූප සබ්ද වලට බැඳදිල කාමයක්කයාගේ හිතේ තියෙනවද අභ්‍යන්තරේ ඒක පහීයති කියන්නේ නැතිවන්න. යතිීදම් භික්කවේ අසුභ නිමිත්තං. මොකක්ද. අර අපි සුභ විදියට බැන්ි රූපයේ යතර්ථ දකින කියන. අසබනිිට අසුබනිමිත්තන්ම් භික්කවේ යෝනිසු මන්සිිකරුවෝතු දැන්. ර තියන රූපේ ඇත්ත ඇත්ත විදිර දකිනො මනසි අන්නේ කාරර්ණා දෙක හේතුව සකස් වෙද්දි මොකද වෙන්නේ කාමච්චන්දය මොකද වෙන්නේ උපදින්න නූපන්නේ එක උපදින්නේෙත් නෑ ඉපදිච්චක මොකද වෙන්නේ ටිටික ටික නැත්වෙලාෑන. දැන් ස්්‍රාවකයෙක්ට යථාර්ථය හොයාගන්නවලෝ ක රූප සබ්ද ගන්දරස පහසට බැඳන මෙහෙම මනස වෙන්නේ මේක. තකොට රූප සබ් අ සුභ විදිර දකිද මේ විදිරට නුවින් කල්පනකගරද නැතිව මේ දියට අන්න ශ්‍රාවකයට උපදිනවා මේක තමයි වෙන්නේ මොකක් දෙයා දැනගන්නේ මේක තමයි වෙන්නේ කළ දැනගත්තා. එනම් මෙතන මොකදතියෙන් හේතු පල. ඉමස්මින් සති ඉදං හෝතයි. ඉමස්මින් අසති ඉ නොහෝති කියන ධර්මතාවක ත්මක වෙන්නේ මේ ඇත්නම් මේ ඇත මේ නැත්නම්. ඇදැන් තේරුණද කිය දීපික ඊට පස්සේ මොකද වෙන්නේ ස්්‍රාවකයටමි පුංචි ගාතා දෙක් මේ අංගුත්ත්‍ර නිකායතිය පුංචි දේශනාවක් ස්්‍රාවකයා මේක ගන්නවා මේක ගන්නවා එහෙන එයා දැනගන්නවා අකුසලේ උපදින විදිහත් අකුසලේ මේ ක්‍රමට ලෝකෙ බලනුවද. සුබ නිමිත්තයි යෝනි සුමන් සිකාර හින්ද ඔන්න කාමච්චන්දීප දෙෙන්න මෙහෙමයි ඕකයි භාවනා කරන්න ගිහාම කරගඩ බැරි නේද දෙැ දකිනු ඉවල් මේ විට බලද්දී මෙන්න මෙහෙම නැතිවෙනවා මෙහෙමයි වෙන්න දැන් කාටරවත් ඇිල්ල දික් කර ලනෙමි හිතක සිද්ධ වෙන ධර්මතාවයක් ක්‍රියාවලියයක් කියලා දකින්නේ දැන් හිෙනං එයා මේ ධරම්පාටි ගන්නවා ජීවිතය යථහර්ථය විතියට ධර්මය ස්වාකාතයි සන්දිි්ිකයි. දැන් අභ්‍යන්තරය ඇතිවෙන ගැටලුව ලෙහා ගන්ටයා යොදාගන්නේ මේ බුද්ධ දේශනාව. දැන් මෙයාට මේ ගැන සද්ධාව මොකද මේකට කියන්නේ අන්න ශ්‍රද්ධාව ඇතුූ නම් මේ ධරම් පරයාය ගැන. එයා දකිනම් මේක නැති වෙන විදිරට මෙහෙම කටුතු කිරීම කුසලයක්. දැන්යා මොකද කරන්නේ ගියපාර කායගත සතික කිය දන පිළිකූල ආනාපානසතිය අදවස කිය දනෙන. යා මොකද කරන්නේ ඔන්නයා වඩන්ඩ කල්පනා කරනවා තමගි ජීවිතය පිල්කුල් භනාව මොකද අන්න අරමුණට කැමැත්තාව ආසාව ඇති වුණා. ඒක යහපත් දෙයක් කියල තමන් ගහිති වඩන්න අන්නේකට කියනවා කුසල අරමුණ කර ඇති වෙන පැහැදිීමට කියෙන මොගක් කියලැ මොකද කියන ශ්‍රද්ධාව. දැම්මේ ශ්‍රද්ධාව මනසී උපදවගෙන එයා හොයෙනවා පොඩ්ඩක් නිදාස්ථ ිවක පාඩුවක්. මොනවදුහැන්නේ පැෑයක් දෙකත් දවාදරුවන්ගේ පොඩ් නිදහස් වෙලා. පිරිසිම් පොඩ්ඩක් වෙං වෙලා පාටි සැනකිලි වලින් ටිකක් නිදහස් වෙලා TVව කැසැටවලින් පොඩ්ඩක් නිදහස් වෙලා නීද මේවයින් නිදහස් වෙලා ය කල්පනා කරනවා පොඩ්ඩක් පිළිපුළ වඩන්ටයේත. එහම කරගනයා ඇවිල්ලා නිදහස්ථැනත් තෝරගෙන වෙලා අව තෝරගෙන නින්ද ටිට දෙෙනවාද එව මොක න අද සද්ධ ඇතිුණනාද සද්ධවතින කුසල අරමුණ මේක යහපත කියලා උන්න පැහැදීම සද්ධාව පීටිය දැමක ඉන්ද්‍රියක් මොකදයාගේ ඉන්ද්‍රියක් ඇතුළි ලෝකේ බලන කරමයක් කුසල්ල කුසල් මෙයා මොකද කරන්නේ වාඩි වෙනවා. වාඩිවෙලා පැයක් හෝ දෙකක්මයා ඉන්ඩ අධිෂ්ඨාන කරන ද වාඩි ව හොදට පලනග බැඳගෙන අද්ධක තියාගන්න නිකං බෙල්ල හොම කරගනනෑ එහෙමන හොන්ද ප්‍රසන් විදිර කාය කෙලින් තියාගත්තා. බෙල්ල හොඳ කෙලින් තියන ඔය නින්ද යනයට ඇහැරවන්න හොඩ ඇගිල්ලින් පොඩ එන්නන හැරෙන මගින් මගින් මතක න එහද කන්නේ එදවුණු මොකද වෙන්නේ. හොද කෙලින් ඉන්න ඕන කොඳද කෙලින් තියෙන්ට ඕන හිස කෙලින් තියාගන. නීද? අමාවි නිදිමරම් බසු ඇැවිල්ලත් නිදාගන්නව කිවම අපරා දෙනෙන. එතකොට ඔන්න එයා හොඳට වාඩි වුණා. යටිපතුලින් උඩ කෙසරුව දෙෙන් පහල සමකින් වටවෙච්ච මේ සරීරීතියෙන් අප විතරූදී කෙස්ලුම් නියපොතු දත් සම්මස් නහර. හන්තට වාඩි වුණා. දෙනියා බැදිල ඉන්න එත්මුණු අද රූප සබ්ද ගන්ධ රස පහසේ. ංිත්‍රපට අරුවම බල්ලටීවික නාට්‍ය බල්ලයිවට බැඳල ලනි සුබදියට නේද හිතේක කොරන්න බෑ දැන් හොයාගන්න බෑයි හිතකම මට නම් බෑ හාමුදුණි මෙව්ව කොරන්නකි සුබ නිමිත්ත යෝි සුමනසිකාය ඇතමයි මේ අවුරුදු ගානය පුරදු කළේ එහෙම වෙනවා කියලා දැනගෙන හිටීවත් නෑ ශස්තුන් වහසට පිහිට වෙන්ට දැන් දැනගත්තා. දැම්මයා වාඩි වෙනවා පිළිකුල වඩන්ට මේක යගේ ශ්‍රද්ධයි ඔන්න සද්හ ඉද්‍රී ක්‍රියාමකම මේ විදි ඉන්ද්‍රීධර්මණ කියත්තිෙනවොද සද්දහා විරිය සති සමාධී ප්‍රඥා මේවත් බුදුරයන් වස හිදන දැනගන්න. දැන්ඔන්න අරකුසල අරමුණේ අරමුණ ගත්ත භහවන අරමුණක් විදිර පිළිකුල එක්ක ධාතුමන සි කාරී ගත්ත දෙැ වාඩි වුණා. මෙයාට වීී ඕනිද නැද්ද පැෑහෝ පැෑදකිඉන්න. හිත රූප සබ්ද වලට යන්න ඇතුවත් තමන්ගේ භාාවන අරමුණේ තියාගන්ඩ වීරී ඕනෙ ද නැද්ද. අන්න විරිය ඉන්ද්‍රිය පිහිටියන්.විීරී ඕනේ නැත්තන් ඉද යනවා. ීන්ද සද්ධහ ඉන්ද්‍රිය තියනවා විරි ඉන්ද්‍ර දැන්ති දැන් ක්‍රියාත්මකයි මේ දෙන්න. තව දෙයක් ක්‍රියාත්මකයි මොකක්ද. සතිීතියෙන් ටඕනි. මොනද තියෙන්ට ඕනි සතිය. සතිය තිබුන් නැත්තන්. හි අරයි යනවාරය කවුද ආසාාව කවු දරයි යන්නේ ටක්ගාල කොළුව විස්කෝලෙදා ගන්ටඕන එක ඒකට මොකද කොරන්ටෝඩි දුව බන්දලදෙන්ට ඕනේ මේ 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 හදාව කර ගන්ට ඕනේ අද බුදුසුව දිවවෙච්චි ගම මර වැඩවලට යන්න තින මේ ඩවලට න්න තියෙනවා හිත යනවා ඇයි බලවත් එත හිත නි දැම්මයාට සද්ධා ඕනි විරිය ෝනි තවමකද්දෝනි. සාතිීයේ මොකදදෝනි සිහය වීරියෙන් කරන්නේ අකුසලින් මුදෝල අදා අරමුණනි තියාගන්ටුවනි. සිහිහය දැම්මොකද කරන්නේ මනාකොට පිහිටිය හිත උස්පාත්වනික දෙන්නේ. සද්දහා විරිය සති සමාධී දැන් අර භාවනආරමුණි පිළිකුලින් පැහැරට යන්නන්නේ ඒකම හිත තියෙනවා පැය දෙක. එකමකදයාගේ සමාධි ඉන්ද්‍රිය දැම්මකදවෙන්නේ ඇත්තටම් මෙයා පැත්් දෙකක් න්නෝ සුවසේ අතපය දැවුන්නේෑ කියන පුළු නොවගේ හරී නිදහසීටිය කියන කායික සැප මාංශික පීතියේ ඇති වෙලා චිත්තේ කාග්‍රතාව හොදට පීටලා භාවන අරමුණීම ඉඳ විතක් විචාර සහිත ඒ භාවන අරමුණීමම පිළිකුල් අරමුණින් පිටල පැය පෑදික දැවනත්නය කියල වෙන දනය ගත් හිටි වැටෙනෝකි. එතවට මොකද වෙන්න ඒ කාග්‍රතාවය පිහිටල සමාධීන්ද්‍රියය වැඩෙනවා ප්‍රඥා ඉන්ද්‍රියත් වැඩනම් මොකක්ද ප්‍රඥ ඉන්ද්‍රී එතන මේ විදිහයට නුවන විමසන්න පුළා ඒ තමයි පස් දෙනෙක් අවදි වෙලා හිටිය කවුද පස් දෙනා ශ්‍රද්ධාව වෙරිය සති සමාධගෙන ඉද්‍රිය ධර්මදයන් අවදිව හිටිය මේදී අවදි වෙලා ඉද්දී පහක් නින්දට ගිහිල්ලා මොනවද පහ කාමච්චන්දී අරපිකතා කරපු. ව්‍යාපාද නිදිමත උද්දච්චු හිතේ විසිරීම් පසුතැවී සැකය සැකය මේ පහ නින්දට හිල්ලා. කවුරු අවදි වෙලා ඉද්දිද සද්ධහා අවදිි කරන්න ඉද්දී. විරිය සති සමාධි ප්‍රඥ. මේ පහ අවදිව පිහිටත්දී පහක් නින්දර ගිහිල්ලා අන්න ශ්‍රාවකය අඳුන ගන්නවා සිත පිරිසිදු වෙන්නේ කොහොමද කියලා. බුදුරජාන් දේශනලේ සත්ත්‍යයක් දසත් යදදිකලා අඳුන ගත්ත පුුවන් සිතපුරසිදු කරන ක්‍රමයක් තියෙනව සද්ධහා විරිය සති සමාධි ප්‍රඥාවලින්. ගේයක් ගිනි ගදදි කළ ගෙඩි පහත්වයනවා කළගිඩි පහේ වතුරන්ලු ගේ ගින්න නිවන්න ඒ කාලේ අදන එකකේවතියෙන්න්නේ ටක්ගාල ගිනි නිවනයන්නේ ඉස්සරති බුණ ලොක ක ගෙඩ ීනති. න්ම වතුර ගට ගහන්ුව ට්ටක් ගලා නැතයි වෙට වතුරගදිය හැබැයි කලේ එකමදයි කල ගෙඩි පහම ගින්න නිවනය එක. රාගගින්න දවේශගින්න මෝහගින්න අපේ ඇවිලෙනවා ඇවිලදේ ගින්න නිවාගන්ටතතියනවා ඉන්ද්‍රී ධර්මයන් පහක්මොක ඉද්‍රීදල් පාම් ශ්‍රද්ධහා ඉන්ද්‍රියෙන් කියන ගින්න නිවාගන්ඩතිය. වෙරියේ ඉන්ද්‍රියෙන් සති ඉන්ද්‍රියෙන් සමාධි ප්‍රඥකන ඉද්‍රීයෙන් රාගදවේ ස ොහ ගි නිවටයිති නිව ද නැද. සද්ධාවන් දැංකිවී පිළිපුල් අරමුණ කියන්නේ ඒ කුසලයක් එක හිත සද්ධාව ඒක හිත පවත්ව නො වීරිය නැදද සතිය පිහිටෙවවා සමාධිය පිහිටෙව්වා මේ අංග තියෙනවා එතන කියලා ප්‍රඥාවන් දකිනු. ඒ පහතියද නීවර්ණ පහනැෙලා දකිනවා දෙක ගේ ප්‍රඥාව හිත පල දම දකිින් නැතිකොටත්. ආන දැනගත්තා සද්ධාවටිය සති සමාධි ප්‍රඥාවලි නොයි රාගදවේ මුහ නැතිවෙන වන්න නැතිවට. අන්න දැනගත්තා අන්න දැනගත්තා එහනම් පහක් කහදිවවෙද්දී පහක් නින්දට ගියා නීවරණ පහ. නීවරණ පහ වදිවේද්දී තව පහක් නින්දට යන මොකක්ද සද්ධහා විඩිය සති සමාධි ප්‍රඥ. පහකින් අපි සිදදුුව වෙනවා මොකද පහ කාමච්ඡන්ද ව්‍යාද තිීනමිද උද්දචිකුච චිකිික්චා. පහකින් පිරිසිදු වෙනවා සද්ධ විරිය සති සමාධි ප්‍රඥාව මෙව දන්න ඇතුව අපි භහවනකොල් ලොක්කුම අවබෝධ කරන්න කියලා පුකොරයිද පින්වත මේව බුදුවරේ කවබෝධ කරන්නේ මතක තියාගන්න. ඇල්බර්ටයින්ස්ටයින් නොී අයිසෙක් නිවල නොී වෙන සයින්ටිස් කෙනෙකුත් නොී වෙන ආගමික නායකයකුත් නොවී කවද. දරයන්න සෙනන විශිෂඨඥානෙන් අවබෝධ කලදන ඇත මේ කියාදුන්න නීවරණ පහ එකක් ගැනමං අද කියදුන්නේ එකක් ගැන. ඩැම් බලන්න මේ ධර්මතා හිත තුළ වැඩින විතිය මේවා ධනගන්න නැතුව කොහොමද වැඩින්නේ. ඔවුද නෙද්ද අන්න අන්නේ ශ්‍රාවකයා මේ විදිරි දනගත් අර එතන දෙවි කෙනෙක් හන කොහොමදන්නේ න බුදුරය ොසේ දවියන්ටත් ැටලුවක්ක වෙල්ලා අහනුව කීදනෙක් ඇහැර ලයිද්ද කීදිනෙක් නින්දට යනවාද. කීදනෙක් නින්දටයදි කීදෙනෙක් ඇහැර ඉන්නවා දැහ්වා. කොච්චරකින් අපි සිදුුවවෙන්නේ කොච්රකින්ද ඔච්චර යයාහන්නේ බුදුරයනස දෙනඋත්තරරි හොමද. පස් දෙනෙක් අවදිවිදි පස්නක් නින්දට යනවායේ පස් නින්දටයාද පස්දනෙක් අවදිවී ඉන්නවාය පහකින් අපි සිද නුවේ පහකින් ප අපිසිදව ොදයිකිවවා. දෙවෝ ගියා බාණ්ඩුක ඒ වගේ දකින් ධර්මය ඇල්ලුවනේ දෙවියට ප්‍රඥාව නැද්ද තියෙනවා. දෙවියෝ ධර්මය විමසනුවද නැද්ද. යෝනිසව මංසිකාරය නැද්ද සීල නැද්දෙහෙනම් ශාස්තෘ ගෞරුවේ නැද්ද. ඔය දෙවියෝ සතරපා ඒයිද නැත්ද. අන්නේ දිවරුම් සිහිපත් කරන්න කියන්නේ දේවතානුස්සතියදී. මෙතනි කොරගඩ බැබු ැල්ල ගිහිල්ල උපදිනු අරදදිවවන් අතර. මාර්ගි නැද්ද තියනවද නැද්ද නීවනට යන්න පුළුව ඒකයි දීවතානුසති වඩන්ඩ කියන්නේ. වෙනහිකට නොවී සෝතාපත්ති අංගවලින් මේ ධර්මතාාවන යුක්ත දිවරු සිහිපත් කරන්නේ සද්ධ සීල සුතචාග ප්‍රඥ්ඥා බාන්න බුදුරජාන්සය අපිට හදල දෙන රැකවරණ මේ ලෝකෙ තියන පුහ පොල් ගෙඩී අරවාම මෙ වටන අපි බැදිල ඉන්න පිි නද ඉඩම කඩමිති පුවක්ගත් දෙගත්තයේ පොල් ගාත්තිී ගුණාට වෙේචත ැබිලි ගහත්වී නැද්ද එතු මේවයින් හිත මුදවල ශස්තුන් වහ ට වඩා ශ්‍රේෂ්ණ දී අපහිත පිටවේ නැදද. ආන්නේ නිසා පින්වතුන අන්න ශාස්තුන් වහන්සේ සුන්දර වැඩපිළුලක් අපිට පෙන්වා දනාම්. අද අපි ගෙන ගත්තේ මොන නීවරණය ගැනද කාමච්චන්ද නීවරණ ගැන. ඉළඟට අපි ඉදිරියේදී අනිත්්‍යේවත් එක එක විස්තර කරන්නේ එත අපට දීර්ග වසියන් බොහෝදේ තේරුම් ගට අවස්ථාවක් යෙදෙනවදන ඇද දෙනවා නම් උදෑසන ඔබ මේ ශ්‍රවණය කළ උතුම් දහම් තු චතුරාර් සද්ධර්මය ඔවබෝධ කරගැනී පිණිසම හේතුවාසන වීවාකල සාධක ඒ වගේම පින්වතුනි මේ කාරණිත ඔබ සිහිපත් කරගට දැම්ම දහම්කාරණය දැන්යා සද්දාව පිහිටියන්නේ හොඳට මේ ඇත්තක තමයි වි මෙමයි ක යුතුති හොදර තේරුන් මේ ධර්ම න්‍යායිෙන් ස්්‍රාවකය මෙහෙම හිතනු. ඒකන්තින්ඒ බුදරය නස රාගදවේසම හොදුරළ අරහන් වනසක ඇත්තක් විය යුතුයි. සම්මා සම්බුද ගුරුපදේශන නැතු අවබෝධ කළ ආලාර කාලාමද උද්ධකරාම්පුත්තද නැත දෙවියන් බබුන් සහික ලෝක කවදමි ක අවබෝධ කළේ. ගොරුවරයක්න සම්මා සම් දෙවරු ඇවි ලහන් ඒ කනේ අපේ අ නෑ ගුරුවරු හිටය මෙහමහි. විජ්්‍යාචන්න සම්පන්නයි සුගත රාජදිහුණ ඇති නිවට පත්ව වන ලෝක විදු ලෝකය අවබෝධ කර නිද මෙන්න ලෝක ඇත. ශස්තු වහසිගෙන් නොසෙල්ලෙන සද්ධ. ධර්මය ස්වාකාතායි සංදිිටිය කියලා ධර්මිගෙන් නොසෙල්ලෙන සදධාව. සංගයා සුපටිපන්න යජිපටිපන්නයි මේ න්‍යාය පුර්දු කරලා තියරු. අ සුපින්න මනකොට පිපන්න උජි පටිපන රජුමගේ ගමන ඥාය පටිපන්න. අන්න සංගය ගැන ෞරවාව සීලයේ පිහිටනවා තමන් රකින සීලේ ආරක් සග කරන මේ හතර සෝතාපතියංග වැඩින්න ඔතන ධර්මය දැනගෙන ධර්මය මේ විදිරනුවනින් විමසී මේ බාන්න චූටි පෙලි එකයි දෙකයි තුනයි හතරයි පහයිදය ඒ පේලි පහක මේ දේශනා දෙකක් පොඩි දෙකක් ඉගෙන ගත්ත කොච්චර දේවල් තියනවා. වගේ තව හතරත්තිය එහනම් අපි පුංචි වෙලාවක් භාවනා කරමු දැංගඔබට අපි මේ උදේවර් වීගෙන ගත්ත දේශනාවත් ඇසුලු කරගෙන අපි උපදවාගත යොත්ත ශාස්තුන් වහන්සගේ ආශ්චරවත් සභාාව අත්්භූත සභාවේ රපේ බුදුගුණ භාවනාව පුර්දු කරගනිමු භාවනාවේදී තමන්ගේ ශරීරය අලස නැතුව බෝම ප්‍රමධිතස්වරූපෙන් තියාගන්ටුවනි භාවනාවට අනුග්‍රහවෙන ආකාරී ඒ කොහොමද අර හිස පාත් කර ගන්න තුව යාමකට ගොඩක් හේත්තු වෙන්න එතම් හොඳට කොන්ද කෙලින් තියාගන්ට ඕනිේ හිස කෙලින් තියාගන්ට අද දෙෙක දකුණුව තුූඩින් වං අතතියාගන්ට ල එහෙම අමාරුවයින්වා ඒ අය ධන හිස්ස දෙකට අතතියාගන් භාවනාවිදිී වැදගත්මදී භාවනා අරමුණ හොදට සිත පිටවා ගැනී ඒ භභාවනා කරන කාලය තුළ හොඳට බලන්ට හොදට ඔබ හිත පිටුවගත් දස්සමට බොහෝම පිළිවලකට සිහතියාගන්ට ඕනේ සද්ධාව විරිය සති සමාධි ප්‍රඥන් මේ විනාඩි විස්සක වගේ පොඩි කාලේ බුදුගුණේ ඔබ හිත පිහිටන එක ඔබේ ශ්‍රද්ධාව එවිනාඩි විස්සේ අකුසලට යා නොදී හිත අරමුණීම තියාගන්න වීරයක් ඔබේ ඒ කාලෙ සිහය හොඳට පිහිටවගෙනින්ව සතිය බුදුගුණ භහාවනාව තමන්ගිහිත හොදට පහිටව ගන්නවා ඒ කාග්‍රතාව සමාධයේ මඉන්ද්‍රිය ධර්මයන්නෙක් හොදට යාරමුණීහිත තියෙනවන කෙළෙියත් දකින එක ප්‍රඥාව අහගන්න කියන්නෙපා සාද සාධ සාධ ගේ ස්වාමීයු බුදුරජානන් වහන්සේ ඇසින්දරුපදෙක ඒරුප කෙරෙහි නොඇලුන සේක නොගැටුන සේක මුලානොවන සේක ආශාව දුරුකල සේක කණින් සබ්ද අසා ඒ සබ්දකෙරෙහි නොඇලුන සීක නොගැටුන සීක මුලානොවුණ සීක ආෂාව දුරුකල සීක නාසයින් ගන්ද සුවදදන ඒ ගන්ද සුවදකෙරෙහි නොඇලන සේක නොගැටුන සේක මලානොුණ සේක ආශාව දුරුකල සේක දිවින්රසය දෙන ඊරසයකිෙරෙහි නොඇලුුණ සේක නොගැටුන සේක මුලානොවනසක ආශාව දුරුකල සීක කයින් පහස දෙනෙ ඒ පහස කෙරෙහි නොඇලුන සේක නොගැටුන සේක මුලානොවන සේක ආශාව දුරුකල සේක මනසිින්න්නරමුණුදන ඒ අරමුණු කෙරෙහි නොඇලුන සේක නොගැටුන සේක මුලානොවන සේක ආශාව දුරුකල සේක බුදුරජානන් වහන්සේ රාගය දුරුකළසක වීතරාගයු සක දවේසය දුරු කළසක වීතදෝසියු සේක මෝහය දුරුකලසේක වීතමෝහියුසේක බුදුරජානන් වහන්සේ අරහංවනසේක අරහන් වෙනසක අරහන් වෙනසේක මාගේ ස්වාමීයු බුදුරජාණන් වහන්සේ දුखනම්මු ආරිසත්්‍යය ගුරුපදසනෙතිවම අවබෝධකොටවාදාලසක දුකහට ගැනමනම්මු ආරිසත්්‍යය ගුරූපදසනෙතිවම ප්‍රහනය කොට වාදාලසක දුකනෙතිවමනම්මු ආර්යසතය ගුරුපදසනෙතිවම ශාක්ෂාත්කොට ඔවාදාලසක දුකනෙතිවමි මගනම්මු ආර්ය සතය ගොරුපදසනෙතිවම ප්‍රගුණකොට ඔවාදාලසක. බුදුරජානන් වහන්ස චතුරාරේ සතෙදර්මයන් සතිඥාන වසයින්ද කෘතිඥාන වසයින්ද කෘතඥාන වසයින්දෙ රිවර්තතුනකින් යුතුව ආකාර් දොලසකින් යුතුව ගුරුපදසනෙතිවම අවබෝධකොට වදාල නිසා බුදුරජානන් වහන්සේ සම්මා සම්බුද්ධෙ වන සක සම්මා සම්බුද්ධෙවන සක සම්මා සම්බුද්ධෙ වන සක මාග ස්වාමීයු බුදුරජානන් වහන්සේ දුරතිබෙන රූපද ළගතිබෙන රූපද දැකමි හැකියවූ දිවනීත්‍රඥාන ලබාගත්න්සක දුර තිබන සබ්දද ළඟ තිබන සබ්දෙද ඇසමි හැකියාව වූ දිවියශ්‍රවනඥාන ලබාගත්සක බුදුරජානන් වහන්සේ මේලෝකසත්වයන් පෙරජීවිත ගතකළ ආකාරෙ දෙකමේ හැකියාව පුුබේනිවා සන්නුසන්සති ඥන ලබාගත්න්සේක ලෝක සතුන්වයන් කල්මානුරුපව උපදින ආකාරයද චුතවන ආකාරයද දැකමි හැකියව වූ චුතුූප පාතඥාන ලබාගත්සේක අන්සිත් කියවීමි හැකියාව පර්චිත්ත විජාන ඥන ලබාගත්න්සේක අහසින් ගමන් කිරීමද ජලයේ සක්මන් කිරීමද පොළවේකිමිද වෙන තැනකින් මතුවීමද හිරු සඳු සියදැතින් ඉස්පර්ස කිරීමමද ඉක් අයකුවහිද බොහෝදෙනෙකුසි පෙනීහිදීමද බොහෝ අයෙකුවහිද ඉක් අයෙකුසි පිණි සිටීමද තුන්ලොවම අභිබවාගියව ඉර්ධිවිධඥාන් ලබාගත්න්සක ඉන්ද්‍රිය පරුපරිියපතඥානය ලබාගත්සීක සියලු ශ්‍රවශයකොට ආසවක්හය ඥානයේ ලබාගත්සේක බුදුරජානන් වහන්සේ දසබලධරි වනසීක විසාරද ඥානීවන සේක බුදුරජානන් වහන්සේ අනන්ත වූ ඥානයන්ට අනුවම තමජීවිතය ගතකොට වාදාල නිසා. විචාචරණ සම්පන්න වනසක විජාචරණ සම්පන්න වනසේක විචාචරණ සම්පන්න වනසක මාග ස්වාමීයව බුදුරාජානන් වහන්ස රාගකිසිට නෙති දවේසකිසිත් නෙති මෝහකිසිට නෙති සුන්දරනිවනට පැමින වදාල නිසා බුදුරජානන් වහන්ස සුගතවනසක 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 මාගී ස්වාමීයු බුදුරජාණන් වහන්සේ සියලූම බ්‍රක්්මලෝකද සියලෝම දිව්‍යලෝකද මීමිනිස් ලෝකයන්ද සතර අපායන්ද අවබෝදෙ කොටගිෙන ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස්වී වදාල නිසා බුදුරජානන් වහන්සේ ලෝකවිදුුවනසේක 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 මාගේ ස්වාමීයු බුදුරජානන් වහන්සේ තින්නේති අකිකරු දෙවුමිනිසුන් මහාකරුණවිනි දමනය කොට අමාමහනිවනට පමුණුවා වදාල නිසා බුදුරජානන් වහන්සේ අනුත්තරෝ පොරිස දම්මසාරති වන සේක අනුත්තරෝ පොරිසදම්ම සාරති වනසේක අනුත්තරෝ පොරිසදම්ම සාරති වනසේක මාගේ ස්වාමීයූ බුදුරජානන් වහන්සේ සතුරාරය ස්‍යදල්මය පෙන්වාදින දෙෝමිනිසුන්ගේ සාස්තෘවනසේක බුදුරජානන් වහන්සේ සථාදේව මනුසානන් වනසේක සතාදීව මනුසානන් වනසේක සතාදීව මනුසානන් වනසේක මාගේ ස්වාමීයු බුදුරාජානන් වහන්ස ගොරුපදේසනෙතිවම අවබෝධ කොට වදහල ඉයුතුම්ධර්මයන් ගොරුමුෂ්ටිනෙතිවම අන්නයටද පින්වාවාදාල නිසා බුදුරජානන් වහන්ස බුද්ධවනසේක. बुद्ध वनसेक बुद्ध वनसेक मागे स्वामी उ ए भाग्यवत्तु अरहत्तु सम्मा संबुद्ध राजानं वहन्सि සිසිල්වීගිය හදමඩෙලක් දරාවැඩෙසිටීමට තරම් භාග්‍යවන්ත වූසීක කිසින්දුු දෙවීකුටෙහු කිසිදුු මිනිසිකුටෙහු කිසිදුු සත්වයෙකුට දරාගත නොහැකිවු. බුදුගුණ දරා වැඩ සිටීමට තරම් භා්‍යවන්තෙ වූ සේක ඔබවාහන්සි අසමවනසේක, අසම සමවනසේක මාගේ ස්වාමීයු බුදුරජානන් වහන්සේ භගාවනසේක භගවාවනසේක බුදුරජානන් වහන්සේ අරහංවනසේක සම්මාසම්බුද්ධ වනසේක, විජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදුවනසේක අනුත්තරෝ පොරිසදම්ම සාරතී වනසේක සතාදීව මනුසානන් වනසේක බුද්ධෙ වනසේක භගවාාවනශක බුදුගුණේ අනන්තයි බුදුගුණේ අනන්තයි බුදුගුණේ අනන්තයි අප්‍රමානයි සා oh